දැන් අපි අද දවසේ කතා කරන ප්‍රධාන කාරණයක් බවට පත් වෙන්නේ සයි බබතුමා පිළිබඳව. සයි බබතුමා ජීවතුන් අතර ඉඳද්දිත් මේ ලෝකේ බොහෝ සයි භක්තිකයන් ඉන්නවා. තාමත් උන්වහන්සේට ගෞරව ආදරයෙන් වැඳුම් පිළිඳුම් කරන ආගමික නායකෙක්. උන්වහන්සේ අපි අප සමගින් නැති වුණත් නමුත් දැන් එදා ඉඳලා අද දක්වාම උන්වහන්සේව බැතියෙන් නමස්කාර කරන සියලුම භක්තිකයන් වෙනුවෙන් එතුමාගේ නැවත ඉපදීමක් මේ විශ්වයේ කොතනක හරි සිද්ධ වෙලා තියෙනවද කියන කාරණේ සම්බන්ධයෙන් දැනගන්නට මේ සායි භක්තිකයන් කැමති ඇති. බුදුදහමට අනුව නම් අප අපගේ නැවත ඉපදීම පිළිගන්නවා. ඉන්දික කියන්න පුළුවන්ද එහෙම ඉපදීමක් සිද්ධ වෙලා තියෙනවද කියලා කොහේ හරි? ඇත්තමයිරි ඒ සම්බන්ධව කතා කරන්නට කලින් විශේෂයෙන්ම සායි බබා කියන පුද්ගලයා කවරෙක්ද? ඔහුගේ ප්‍රවේශය ගන්නේ කෙසේද? ඔහු මේසා ලෝක ජනප්‍රියත්වයට ලෝක ජනප්‍රසාදයට ලක්වන්නේ ඇයි කියන කාරණය ගැන කතා කරලා මම හිතන්නේ එතුමන්ගේ ඊළඟ භවය ගැන කතා කරන එක වඩා හොඳයි කියලා මම හිතනවා. සායි බබා කියලා කියන්නේ 1925 නොවැම්බර් 23 වෙනිදා පුත්තපාර්තියේ උපත ලැබපු ඔබ අප වගේම සාමාන්‍ය දරුවෙක් හැටියට උපත ලැබපු පුද්ගලෙක්. ඔහුගේ නම සත්‍ය නාරායන් රාජු. ඔහුගේ මේ විශේෂත්වය ආරම්භ වෙන්නේ විශේෂම ඔහු කුඩා කාලයේදීම ඔහු කියනවා මයුරි එතුමන්ගේ උපත ගැන කතා කරද්දී එතුමන් කුඩා කාලයේදීම කියනවා මම ශිර්දි ශ්‍රී සායි බබාතුමන්ගේ නැවත උපතක් බව. එතකොට මේ දෙවන උපත? දෙවන උපත බව කියනවා ශිර්දි ශ්‍රී සායි බබාතුමන්ගේ. එතකොට මේ ශිර්දි ශ්‍රී සායි බබා කියලා කියන්නේ 1838 සිට 1918 දක්වා ශිද්දි ප්‍රදේශයේ වාසය කරමින් අධ්‍යාත්මික ඉගැන්වීම් කළ සහ මේ එතුමන්ගේ ප්‍රාතිහාර්ය ගැන සඳහන් වෙනවා මේ පොල්තෙල් රහිතව ජලයෙන් පහන් දැල්වූ බව. මොකද එතුමන් යෝගීවරයෙක් තපස්වීවරයෙක් හැටියට ජීවත් වෙද්දී එතුමන් මේ පොල්තෙල් පිණ්ඩපාතය යනවා කියලා කියන කාල සීමාව තුළ මේ පහන් දැල්වීම සඳහාමයි. එකවතාවක ප්‍රදේශයේ ව්‍යාපාරිකයෝ කතා කරලම එතුමන්ට පොල්තෙල් නොදී ඉඳලා තියෙනවා පහන් දල්වන එක පහන් දල්වන්න බැරි වෙන්න. එතුමන්ට යම් බලයක් තියෙනවනේ පහන් දල්වන්න කියලා අර අභියෝගයක් විදියට කරමින්. එතුමන් මුළු ප්‍රදේශවාසී සියලු දෙනාම විශ්මයට පත් කරමින් ජලයෙන් පහන් දැල්වීම නිසා තමයි එතුමන් ශිර්දි ප්‍රදේශයේ ජනප්‍රියත්වයට පත් වෙන්නේ. එතකොට මේ එතුමන් 1918 මියන එතුමන් නැවත කියනවා නැවත තමන් උපත ලබන බව. මේ සත්‍යනාරායන් රාජු කියන පුංචි දරුවත් පෙරබව මේ කුඩා කාලයේදීම කියනවා තමන් ශිද්දි ශ්‍රී සායි බබාතුමන්ගේ නැවත උපත බව. විශේෂයෙන්ම එතුමා 1940 අර උපන් දිනගෙන පුංචි වැඩිම කරලා ඇතර 1926 මයි 26 නොවැම්බර් 23 වෙනිදා එතුමන් උපදින්නේ 1940 ඔක්තෝබර් 31 වෙනිදා එතුමන්ගේ ගිහි ජීවිතය අවුරුදු 14 දී අත්හැරලා එතුමන් අබිනිෂ්ක්‍රමණය කරනවා. එතුමන් කියනවා මම මගේ භක්තිකය වෙත යනවා ලෝකයාට ජීවන මාර්ගය ජීවන දර්ශනය කියා දීම සඳහා මම ඉවත් වෙනවා කියලා. එතුමන් ඊට කලින් ඇතරම මානසික රෝගියෙක්සේ සලකලා ප්‍රතිකාර කරන්න උත්සාහ කරනවා. සමහර යකතුරන් ගෙන්නලා එතුමන් ප්‍රතිකාර කරන්න උත්සාහ කරනවා. එතුමන් මානසික රෝගියෙක් හෝ නැත්නම් යම් භූතාවේශක ලක්වලා ඉන්නවා කියන එක. මේ දෙකම ඛණ්ඩනය කරමින් එතුමන් නිසේ නොවන බව තහවුරු කොට එතුමන් තමන්ගේ ගමන ආරම්භ කරනවා. එහිදී එතුමන් තමන්ගේ විශේෂයෙන්ම යම් යම් ප්‍රාතිහාර්යාත්මක දේ හරහා සමන්මල් කීපයක් බිම අතහැරියාම ශිර්දිසි සයි බබාතුමාගේ නම එම මල් වලින් සකස් වෙන බව කියනවා. එතුමන් මේ කුඩා කාලේදී මෙතුමන් ඒ ඔප්පු කරන්න කියලා අභියෝග කරපු අවස්ථාවල ඔබතුමා අදහනවාද සයි බබාතුමා? සයි බබාතුමන් සම්බන්ධව මගේ ආගමික අර්ථයකට වඩා එතුමන් සම්බන්ධව මගේ ඉමහත් ගෞරවයක් තියෙනවා යුරි දේශපාලන අර්ථයකින්. හේතුව ඉන්දියාවේ ඉපදුණු දකුණු ඉන්දියාවේ වාසය කරපු හින්දු ආගමික නායකයෙකුණු සයි බබා එල්ටීටීයට එරෙහිව අතිවිශාල හඬක් නගනවා. එලිසාව සයි ඒ කාරණේ කවුරුත් වැඩිය දන්නේ නැහැ නේද? ඔව් කවුරුත් වැඩිය දන්නේ නැහැ. ඒක තමයි ඇත්තම අවාසනාව. එතුමන් එල්ටීටී එරෙහිව හඬක් නගන නිසා මේ මම ඊළඟ සතිය අවශ්‍ය නම් ලිපි ලේඛන සහිත ඔබට මේ මයිරු පෙන්වන්නම්. සයි බබාතුමන්ට එරෙහිව අපහාස කළ මඩ ප්‍රහාර එල්ල කළ වෙබ් අඩවි වලින් අතිමහත් වූ බහුතරයක් එල්ටීටී වෙබ් අඩවි. ඒ කියන්නේ කොටි වෙබ් අඩවි. මොකද සයි බබාතුමන් එකවතාවක කියනවා මේ සිංහලයන් සමග සමගියෙන් වෙසෙන ලෙසත් ආයුධ අත්හරින ලෙසත් ප්‍රචණ්ඩ දෙමළුන්ට මම තරයේ ආවාද කරනවා කියන. ඒ නිසා මේ ප්‍රකාශය දකුණු ඉන්දියානු කොටිහිතවාදී දේශපාලන පක්ෂ කොපිත වෙන ප්‍රකාශයක් බවට පත් වෙනවා. අනිවාර්යෙන් එහෙම වෙනවා. ඔව්. සහ මේ එතුමන් එල්ටීටී වෙබ් අඩවි කියන විදියට සායි බබා කියලා කියන්නේ ලංකාවේ හමුදාවට උදව් කරන
ලංකාවේ හමුදා ජෙනරාල්වරුන්ට ආශිර්වාද කරන ඔවුන්ට යුද මෙහෙයුම් සඳහා උපදෙස් ලබා දෙන ඉන්දියානු හමුදාවෙන් යුද සිතියම් ලබාගෙන ලංකාවේ යුද හමුදාවට LTTE සහ දෙමළ ජනතාව විනාශ කිරීම සඳහා යුද සිතියම් ලබා දුන් දෙමළ ජනතාවට විරුද්ධ දෙමළ ජනතාව විනාශ කරන සිංහලයන් වෙන්නේ අර අපේ ජන සිංහලයන් කඩේ යනවා කියලා එවැනි පුද්ගලයෙක් මිස ඔහු අධ්‍යාත්මික නායකයෙක් නොවන බව ලෝකයට කිව්වේ LTTE වෙබ් අඩවිය. දැන් මම මගේ තර්කය වෙන්නේ මයුරි සායි බාබා තුමන් පටු විදියට ව්‍යාපාරික හෝ ජනප්‍රිය වීමේ අර්ථයෙන් හිතනවා නම් ඒවකට 1 කෝටි 50 ලක්ෂයක්වත් ජනගහනයේ නොසිටි සිංහලයන් වෙනුවෙන් කතා කරන වඩා මේ වාසිදායක නැද්ද මයිරි කෝටි 6ක් වූ දෙමළ ජනතාව වෙනුවෙන් තුමන් කතා කරන එක දකුණු ඉන්දියාව අනිවාර්යයෙන්ම අනික දකුණු ඉන්දියාවගේ පැත්තන කියනදලා නේ ඔව් ඔබ දන්නවද මේ ඝාතනය කළ යුතු විදේශිකයන්ගේ ලයිස්තුවේ අංක 1ට හිටිය LTTE ඝාතන ලයිස්තුවේ සායි බාබා තුමන් ඒකවතාවක LTTE සැලසුම් කළා එතුමාගේ උපන් දිනයකට ප්‍රහාරය එල්ල කරලා එතුමන් ඝාතනය කරන්න ඒ නිසා මේ එතුමන් සිංහලෙක් නෙවෙයිනේ සිංහලෙක් නොවි මේ මිනිමරු ම්ලේච්ඡ ත්‍රස්තවාදයට එරෙහිවීම තුලම එතුමන්ගේ ඉතා ප්‍රබල අධ්‍යාත්මික දියුණුවක් මම දකිනවා ඒ නිසා මම සායි බාබා තුමන්ට අතිශයින්ම ගෞරව කරන්නේ ඔය සියලුම ආගමික කතාවලට වඩා කොටි විරෝධී ශ්‍රේෂ්ඨ දේශපාලන ඉන්දියාව හිටපු එකම කොටි විරෝධී නායකයා මම හිතන්නේ අධ්‍යාත්මික හෝ වෙන කවර හෝ වර්තයකින් සයිබර්